बटरींद्य कोदेव कंडायम श्रीलंका वडपेमी विश्वविश यदिन तरंगावलिया क्रीडागिरी में आरमुनीन मेवन विट पलमेन्म आरंभुन विश्वविश तरंगावलिये तरंग देखावा अवसर नेवागेम तवात एक तरंगयावीमट इतिरी वीतिमिन निमावट पत्न विश्वविश तरंग देखे एक तरंगे बैगिन कंडायम देखम जयग्रहण किरीमठ समत्न पलमून तरंगे बटरींद्य कोदेव कंडायम जयग्रहण किरीमठ समत्न एवगेम देवन तरंगे श्रीलंका कंडायम जयग्रहण किरीमठ समत्ति मेवन विट तरंगावलिये इकट एकाकृति समवीति बेन्ने देवन तरंगे जयगण කණ්ඩායම තරංගාවලිය ජය ගැනීමට නියමිතයි. ඉතින් අද මගේ වීඩියෝ එක කරන්නේ දෙවන තරංගය ගැන තොරතුරු කියන්නේ නෙමෙයි, දෙවන තරංගය ගැන ආందోళනාත්මක සිදුවීම් කීපයක්ම මෙන්ට සිදු වී තිබෙනවා. ඒ වගේම බටරින්ද කොදෙව් කණ්ඩායම දෙවන තරංගය සම්බන්ධයෙන් මේවන විට ආందోళනාත්මක ප්‍රකාශයන් කීපයක්ම සිදු කර තිබෙන නිසා ඉතින් ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂකයෙකුට කියන්න අවශ්‍ය නැහැ, ඕනෑම තරංගාවලියක සත්කාරකත්වයේ දරන රට තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය විදිහට තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණවල තනතිරු සකසා ගන්නා එක ප්‍රසිද්ධ उदाहरण श्रीलंका कंडायम एंगलंदे तरंग संचारे निरतुना टेस्ट तरंग तुनकी सम्मानित तरंगावलिया क्रीडा गिरीमट इतिन मेम तरंगावलिया पुरावटम श्रीलंका कंडायम क्रीडा गिरीमट सिधुने वेग पंद्यवानंट उचित तान तीरुवल इतिन एवन टेस्ट तरंगे श्रीलंका कंडायम किसीदु विशेषज्ञ दंग पंद्यवानेकु नोमैतिव तमय क्रीडा कर एम तरंगे श्रीलंका कंडायम जयग्रहणे गिरीमट समत्तुने मेवन विट बटेरिंदे कोदो कंडायम क्रीडकेन चोदनावक नगमेन सिटिनवा ඒ පළමු තරඟයේ සඳහා ඔවුන්ට හොඳ තනතිරුවක් ලැබුණත් දෙවන තරඟයේදී එම තනතිරුව දඟපන්දු යවන්නන්ට යෝග්‍ය ආකාරයෙන් සකසා ඔවුන්ට අසාධාරණයක් සිදු කළ බවට. ඉතින් මෙම සිදුවීම සම්බන්ධයෙන් බටරින්ද කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක රොස්ටන් චේස් විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනේ පැහැදිලිවම අපට පළමුණ 2020 තරඟයේදී හොඳ තනතිරුවක් ලබා දුන්නා. නමුත් දෙවන 2020 තරඟයේදී ඒ ලබා දුන් තනතිරුව දඟපන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් සකසා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත ලෙස මෙම තනතිරුව සකසා ඔවුන්ට තරඟයේ ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා දුන්නා කියලා මට හිතෙනවා. මට හිතෙන්නේ ඔවුන් පළමුණ තරඟයේ ලැබූ පරාජය නිසා අපේ කණ්ඩායමට බය වෙලා මේ ආකාරයට තනතිරුව සකසන්න ඇති කියලා. ඉතින් මේ ආකාරයේ ප්‍රකාශයක් තමයි රොස්ටන් චේස් විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මුළු ලෝකෙම දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාව වැඩිපුර දක්ෂ වන්නේ දඟපන්දු යවන්නන්ට. ඉතින් ශ්‍රී ලංකාව තුළ කුමන තරඟයක් අතීතයේ සිටම ක්‍රීඩා කරත් දඟපන්දු යවන්නන්ට उचित තනතිරුවක් ලැබෙන එක ප්‍රසිද්ධ රහසක් කියලා හැමෝම දන්නවා. ඉතින් ඒ අනුව ඕනෑම කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වෙනවා නම් ඒ ආකාරයට සංවිධායක් සාදාගෙන තමයි ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වෙන්නේ තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා. ඒ වගේම හැමෝම දන්නවා මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම සමගින් එක්දින තරඟාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. නමුත් ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ කිසිවෙකු ප්‍රකාශ කර සිටියේ නැහැ ඔවුන්ට තනතිරුවෙන් අසාධාරණයක් සිදු වූ බවට. මොකද ඔවුන්ටද දඟපන්දු යවන්නන්ගෙන් මෙම තරඟ ජයග්‍රහණය කිරීමට ඕනෑතරම් අවස්ථාවක් ලැබී තිබු නිසා. අනික 2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල ලෝක කුසලන් තරඟාවලියේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාව ලබා තිබෙනවා. ඉතින් මෙම සෑම කණ්ඩායමකටම මෙම තනතිරුවල ක්‍රීඩා කිරීමට සිදු වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ ආකාරයේ ප්‍රකාශයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා රොස්මන් චේස් කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස සිදු කර තිබෙනවා. ඉතින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් තරඟ නරඹන ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු හැටියට ඔයාලගේ වටිනා අදහස අපට කියන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාලා හෙට පැවැත්වෙන දෙවන 2020 තරඟයේ යවත් කාලිනුන තොරතුරක් සමගින් අපි නැවතත් හමුමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.